සුබ දවසක් යාළුවෝ හැමෝටම අද මම කියලා දෙන්නේ ගෙදර තියෙන කොස් ඇට වලින් හදන්න පුළුවන් රසම රස සීනි මුරුක්කු හදන හැටි. කඩේ තියෙන දේවල් වලට වඩා ගෙදරදීම පෝෂණයෙන් පිරුණු මේ වගේ කෙටි කෑම පොඩි අයට උනත් දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. ඉතින් මේකට අවශ්‍ය වන්නේ කොස් ඇටයි සීනි විතරයි. කොස් ඇට මේ වගේ අරගන්න. කොස්සට පොඩ්ඩක් තියෙන හින්දා මම සීනි මේස හැඳි පහක් විතර තමයි ගත්තේ. කොස්සට වැඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒ අනුව සීනි ප්‍රමාණය ඔයාලා වැඩි කරගන්න. දැන් අපි මේ කොස්සට කබලේ බෙද ගන්න ඕනේ. මේ වගේ ලොකු තාච්චියක් ලිපේ තියලා ගින්දර ටිකක් වැඩි කරලා කොස්සට ටික දාලා හොඳට බෙද ගන්න. කබලේ බෙද ගන්න. මේ කොස්සට ටික දවසක් විතර අවුවි තියලා ගත්තනම් ගොඩක් ලේසියෙන් මේක මේ ඉක්මනින් බෙද ගන්න පුළුවන්. හොඳ තද අවුවි දවසක් විතර තියලා ගන්න. හැන්දකින් උඩ යට පෙරලන්න. එතකොට දෙපැත්තම හොඳින් ෆ්‍රයි වෙනවා. විනාඩි 10ක් වගේ බැදෙනකොට මේ වගේ වුණාම ලිප ඕෆ් කරගන්න. කොස්සට ටික නිමෙන්න හැරලා ඒවල පොතු සුද්ධ කරගන්නයි අපි දැන් යන්නේ. කබලේ හොඳට බැදුනට පස්සේ මේ වගේ හොඳට පොතු සුද්ධ වෙනවා. පොත්තු සුද්ධ කරගත්ත කොස්සට ටික අපි මේ විදිහට දෙකට කපා ගමු. ඉතාමත් පහසුවෙන්ම කැපෙනවා. දැන් අපි මේ කොස්සට ටික තෙලින් බැද ගන්න යන්නේ. පෑන් එකක් ලිපේ තියලා රත් වෙන්න හැරලා බදින්න අවශ්‍ය පමණ තෙල් දා ගන්න. තෙල් හොඳින් රත් වුණාට පස්සේ කපාගත් කොස්සට ටික දා ගන්න. කොස්සට ටික විනාඩි 5ක් පමණ යනකොට මේ වගේ ලා දුඹුරු පාටක් එනවා. මේ පමණට බැදුනහම ඇති. ඊට පස්සේ ලිපෙන් ඉවත් කරගන්න. දැන් අපි සීනි සිරප් එක හදාගන්නයි යන්නේ.
මේ වගේ භාජනයක් ලිපේ තියලා සීනි ටික භාජනයට දාගන්න. දැන් ලිප ඔන් කරලා වතුර කෝප්ප කා අඩු කෝප්ප කාලක් විතර දාලා හොඳින් මේ වගේ කූරු ගන්න. එක දිගටම කූරු ගන්න ඕනේ නැත්නම් මේ සීනි ටික ගල් වෙන හින්දා කූරු ගන්න එක නවත්තන්න එපා. සීනි ටික හොඳින් දිය වුණාට පස්සේ මේ වගේ පදමට ආවට පස්සේ කොස්සට ටික දාලා හොඳින් කලවම් කරන්න සීනි සිරප් ටික තැවරෙන ආකාරයට. මේ විදියට විනාඩි කිහිපයක් ලිප උඩම තියාගන්න. අඩු ගින්දරේම තියාගන්න. ටික වෙලාවක් ගියාට පස්සේ බලන්න මේ වගේ එනවා. මේ විදියට ආවට පස්සේ ලිපෝ ඕෆ් කරන්න. ඊට පස්සේ කොස්සට ටික ඉවත් කරගන්න. මේ තියෙන්නේ අපි හදපු කොස්සට සීනි මුරුක්කු ටික. මේ බොන වෙලාවට පොඩි අය කඩචෝරු ඉල්ලන වෙලාවට මේ වගේ ගුණදායක දෙයක් දෙන්න පුළුවන් නම් පෝෂණයත් ගොඩාක් රැකෙනවා. ඇත්තටම කොස්සට ගොඩාක් තියෙනවා නම් එකවර හදලා උනත් මේ විදිහට තියාගන්න පුළුවන්. ජෑම් බෝතලයකට හරි මේ වගේ බොක්ස් එකකට හරි දාලා උලන් වදින්න නැති වෙන්න තියාගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා.